කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරගෙන තිබෙනවා කෝවිඩ් වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව සමාව අයදීම. මම හිතන මේක හොඳ දෙයක්. දැන් වර්තමානයේ ඉන්න කැබිනට් එකේ අයත් මේකට අත ඉස්සුවා. භූමිදානයේ ආදාහන ප්‍රශ්නේදී වැරදි තීන්දුවක් ගත්තා. අපි සතුටු වෙනවා යම් තාක් දුරකට මේක මගහරවා ගන්නට දැන් සමාව ඉල්ලනවා. වැරදි තීන්දුව ගන්නට උපදෙස් ලබා දුන්න අය නම් කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අරගෙන තිබෙනවා නඩු විභාගයේ අවසන් වන තෙක් වර්තමාන පොලිස්පතිවරයාගේ පොලිස්පති හැටියට කටයුතු කිරීමේ වගකීම අත්හිටුවන්. පුද්ගලයෝ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මම ඔබතුමාට කියන්න කැමති අග්‍රාමාත්‍යතුමත් සිටින ව්‍යවස්ථාදායක සභාවේ සිදුවුණු ක්‍රියාදාමය කතානායකවරයා විකෘති කළලා ජනාධිපතිවරයාට යවපු ලියුම. මේ ලියුම පැහැදිලිවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා තිබෙනවා. ඒක ශේෂාධිකරණ තීන්දුවෙන් පෙන්නලා තියෙනවා මේ පාර්ලිමේන්තුව වැඩ කරන ආකාරය ගැන. කිසිම වගකීමක් නැතුව දේශපාලනය අරමුණු කරගෙන තමයි මේ වැඩ කටයුතු කරන්නේ. කොවිඩ් 19 සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය සඳුදා පැවති අමාත්‍ය මණ්ඩලයේදී සමාව ඇදීමක් සිදු කළා. ඒ වගේම මුලින්ම මේ සම්බන්ධයෙන් කියද්දි කිව්වේ ඒ වෙලාවේ අමාත්‍ය මණ්ඩලය ගත්ත තීන්දුව. ඔය අමාත්‍ය මණ්ඩලෙන් කීප දෙනෙක් අද ඔය පැත්තෙත් ඉන්නවා. ඔබතුමාලගේ කණ්ඩායම් රැස්වීමේදීත් එතුමාලගෙන් අහගන්න පුළුවන් ඇයි ඒදා මේකට අතිස්සුවේ කියලා. ඉතින් මමටත් මේ ප්‍රශ්නේ අහන්න තියෙනවා. හැබැයි මම හිටියේ නෑ කැබිනට් එකේ. පුද්ගලිකව මගේ මතය ඒ වෙලාවේ WHO ගයිඩ්ලයින්ස් අනුගමනය කරන්නයි තිබුණේ කියන කාරණේ. ඒකේ විඳිත යන ගන්නා වූ ක්‍රියාමාර්ගයේ කුමක්ද සමාවෙන් එහාට ගිහිල්ලා කීනේ සීළු කරුණු පිළිබඳව සවිස්තර වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශයත් අදාළ අමාත්‍යංශයත් එක්ව සකස් කළා ඉදිරිපත් කරන්න කටයුතු කරන්න. මේ විඳිතයන්ට වන්දි බුදුලක් ලැබීම අනිවාර්ය කරු නිවන කතානායකතුමා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දීලා තින අතුරුතාන නියෝගය. මේකේ ප්‍රෙස් සම්කරුවන් 9 දෙනෙක් ඉදලා තිනවා අතිකරු කාදල් හිම්පාණන් සමග මේ බ්‍රේකින් නිවුස් එකට අනුව ඕනෙම පිටිෂනර්ස්ලා පිටිෂන් එකක් දැම්මම සුප්‍රීම් කෝට් එකට ලීව් ග්‍රාන්ට් කරනවා. ඒකේ ඉන්ටරිම් රිලීෆ් එකක් ඉල්ලුවොත් ඉන්ටරිම් රිලීෆ් එක දෙනවා. ඉතින් ඒ ඉන්ටරිම් රිලීෆ් එක නොදී ලීව් ග්‍රාන්ට් කළා වැඩක් නැහැ සමහරක් ඒවයි. ඒ නිසා තමයි ඉන්ටරිම් රිලීෆ් එක දීලා තින්නේ. ඩීටේල්ස් වලට යන්න වෙන්නේ පිටිෂන් එක ආපහු ගත්තාම පස්සේ. ඉතින් පොඩ්ඩක් ඉවසලා ඉමු ෆයිනල් ඩිටර්මිනේෂන් එක දෙනකම්. අපි පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් අහනකොට ජනතාවගේ ප්‍රශ්න තමයි අපි හැමදාම මේ මන්ත්‍රීවරු හැම කෙනෙක්ම හරි අහන ගරුවන්ට. අද ගොඩක් රාජ්‍ය අමාත්‍යවරු කරන වැඩක් නැහැ. වරප්‍රසාද ටික ගන්නවාට ඇර. ඒ නිසා අඩු ගන්න කැබිනට් අමාත්‍යවරයාට බැරි නම් රාජ්‍ය අමාත්‍යවරයාට ඇරි ඇහිලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියන්නේ. මේ දේශපාලන අවශ්‍යතාවය මත මෙතන ඇවිල්ලා ප්‍රශ්න මතු කරන්න එපා. දැන් මෙතන ඉන්නවා රාජ්‍ය අමාත්‍යවරු කීප දෙනෙක්ම ඉන්නවා. දැන් මෙතන ඉන්නවා කැබිනට් අමාත්‍යවරු. ඔබතුමාගේ ප්‍රශ්න කාර්යද මොනවා යොමු කරේ? ඔබතුමා යොමු කරපු කෙනා උත්තරයක් නොදුන්නා නම් ඔබතුමාට ඒ උත්තරේ ගැළපෙනවද නැද්ද කියන එක වෙනම කාරණයක්. ඔබතුමා නිකම්ම මේ ගැලරියට කතා කරන්න සූදානම් වෙන්න එපා මන්ත්‍රීතුමා. ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විනාශ කරලා මේ රට විනාශ කරන්න හවුල් වෙච්ච එක්කෙනෙක්. ඒ හින්දා ඔබතුමාගේ ප්‍රශ්න ඔබතුමා ඒ මන්ත්‍රීවරයෙක්ට බේරගන්න. මෙතන මැති අමාත්‍යවරු ඉන්නවා. දේශපාලන කැටයම් දාන්න ලැහැත් වෙන්න එපා මෙතන ඇවිල්ලා.